සම්මන්ත්‍රණය සම්බන්ධ වෙලා ඉන්න ස්වාමීන් වහන්සේ ඒ වගේම කුටි සමිති සිවිල් සංවිධාන ක්‍රියාකාරී ඒ වගේම සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනීය සහෝදරවරු සහෝදරියනි ඒ වගේම මාධ්‍යවේදී හිතවතුනි අන්තර්ජාලය ඔස්සේ අපි වහන ආදරණීය මේ තාත්තේ ඔබ සියලු දෙනාගේ අවසරයි ජනතාව මහජන දේපල වෙන්දේසි කරන රනිල් රාජපක්ෂ ජුන්ටාව සමග IMF පුවල්ලා පන්න. එතකොට මෙවැනි මාතෘකාවක් එක්ක අද දවසේදී සම්මන්ත්‍රණයක් සංවිධානය කරමින් ඔබව ආමන්ත්‍රණය කරන්න වෙන මට්ටමටම මේ ආර්ථික අර්බුදයේ බරපතල තත්ත්වයක ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ආර්ථික අර්බුදයට පැන නැගිලා තියෙන දේශපාලන අර්බුදයට උත්තරේ විදිහට දේව වාක්‍යයක් විදිහට ආශ්චර්යයක් විදිහට උත්තරයක් ලෙස ආණ්ඩුවත් ආණ්ඩුවට සම්බන්ධ පාර්ශවත් ආණ්ඩුවට ඔක්සිජන් සපයන මතවාද නිර්මාණය කරන්නනු සියලු දෙනා මතයක් ගොඩනගමින් ඉන්නවා. මේ තියෙන ප්‍රශ්නවලට උත්තරය තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගැනීම. ඒ ණය ගැනීම ඇතුලේ මේ ආර්ථික අර්බුදය එහෙම නැත්නම් මේ පැනනගිලා තියෙන දේශපාලන අර්බුදය විසඳන්න තියෙන එකම ක්‍රමවේදය තමයි මෙන්න මේ ණය ගැනීම කියන බොරු කතාව හෙජමොනියක් ලෙස නිර්මාණය කරමින් තියෙනවා. එතකොට මේ සම්මන්ත්‍රණයට ප්‍රවේශය ගන්න කලින් මම ඔබට ඉදිරිපත් කරන්නම් 2023 මාර්තු 21 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකාවට ආව ශ්‍රී ලංකා දූත මණ්ඩලයේ ප්‍රධානී පීටර් බ්‍රූව කියන ප්‍රකාශය. ඔව් ශ්‍රී ලංකාවට ණය දීම සම්බන්ධයෙන් මෙන්න මෙහෙම කියනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාලිත රෝග විනිශ්චය අභ්‍යාසයකට බඳුන් කරන ආසියා පැසිෆික් කලාපයේ පළමු රට වනු ඇත්තේ ලංකාවයි. ඒ වගේම කිසිදු බාහිර සහයෝගයකින් තොරව එක් සමතුලිතතාවක සිට තව එකක් කරා ආර්ථිකයේ සීරුමාරු කිරීමට නම් රුදුරු අත්හදා බැලීමක් කළ යුතු ඇත. එතකොට ලංකාවේ IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලබා දීම සම්බන්ධව පත් කරලා තියෙන දූත මණ්ඩලයේ ප්‍රධානියා පීටර් බ්‍රූව කියනවා රුදුරු අත්හදා බැලීම් ටික ලංකාව ඇතුළේ කරන්න ඕනේ කියලා. එතකොට මොකද මේ කියන රුදුරු අත්හදා බැලීම් ටික? එතකොට ඒක වචන වලින් පැහැදිලි කරන්න ඕනේ නැහැ. දැනුත් වෙමින් තියෙන්නේ. දැනුත් අපි අත්විඳින්න ඉන්නේ. දැනුත් සිදු වෙමින් තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ ණය අර්බුදය ගත්තට පස්සේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ණය අරගෙන ගත්ත නිසා තමයි මේ ඔක්කොම වෙලා තියෙන්නේ කියලා. හැබැයි පැහැදිලිම කාරණේ තමයි 1948 පස්සේ හැම ඉතිහාසයකම අවස්ථා ගණනාවකදී එක්සත් ජාතික පක්ෂය, ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පසුපාලීනව පොදු ජන පෙරමුණ, ඒ වගේ මේවත් එක්ක සම්දානගත වුණු ආණ්ඩු, සභාව පිහිටවපු ආණ්ඩු, සුබපත විරුද්ධ පක්ෂ, දේශපාලන පක්ෂ, ආණ්ඩු පිහිටවන්න මූලික වුණු පක්ෂ, මේ ඔක්කොම එකතු වෙලා මේ වෙද්දි ආණ්ඩු කරගෙන එද්දී ඒ ආව හැම ආණ්ඩුවකටම තිබුණා යම් දේශපාලන ආර්ථික වැඩපිළිවෙළක්. ඒ ආර්ථික වැඩපිළිවෙළ හැම වෙලාවම නිර්මාණය වුණේ එක්කලෝක බැංකුවත් එක්ක සමපාත වෙමින්, එහෙමත් නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සමපාත වෙමින්, එහෙම නැත්නම් බල දේශපාලනයට උවමනා කුමක් හෝ සංවිධානයක් එක්ක ඒකාබද්ධ වෙමින්. ඒක පැත්තකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් වැනි ලෝකයේ දේශපාලනය හසුරන මූල්‍ය සංවිධානත් අනිත් පැත්තෙන් ආණ්ඩු කරපු දේශපාලන පක්ෂත් සියල්ල එකතු වෙලා තමයි මේ ආර්ථික අර්බුදය මේ තාක් දුරට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේක කොච්චරක් දුරට ඇවිල්ලා තියෙනවද කියලා කියනවා නම් රටේ නායකයන් ගිය අවුරුද්දේ කිව්වා අපි රට බංකොලොත් තවත් අපිට ණය ගෙවන්නත් බෑ, රටේ කිසිම දෙයක් කරගන්නත් බෑ කියලා. එතන බංකොලොත් රටක් නිර්මාණය කිරීම සඳහා මේ දක්වා ආණ්ඩු කරපු ආණ්ඩු කරන්න මැදිහත් වුණු උත්සාහ කරපු ඒවට සුබපත ආණ්ඩුවල පත් වෙලා දවස් කීපකින් අයින් මේ හැම පාර්ශ්වයක්ම මැදිහත් වෙලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම ආරම්භ වුණු ආර්ථික අර්බුදය දැන් දෙවැන්ත මට්ටමට ආවට පස්සේ රටේ ජනතාවට මොකද වෙලා තියෙන්නේ? දැන් නන්දලාල් වීරසිංහ මහත්තයා මොන අංක විද්‍යා කිව්වත් නන්දලාල් වීරසිංහ මොන ලස්සන වචන විනාශ කරලා හරිම පෞරුෂයකින් මේ ලොකු අංක කියලා මොනවා කිව්වත් රටේ මිනිස්සුන්ට තුන් වේල ගන්න විදියක් නැහැ. රාජ්‍ය සේවකයන්ට වැටුප් ප්‍රමාණවත් නැහැ. කම්කරුවට රැකියා ටික නැහැ. හම්බ වෙන රැකියාවේ වැටුප් ප්‍රමාණවත් නැහැ. ගෙදර දරුවව ඉස්කෝලේ යවා ගන්න විදියක් නැහැ. දරුවගේ කෑම පාසලට එළවලු තුනක් එක්ක බත් එකක් දා ගන්න විදියක් නැහැ.
ඒ වගේම පේමන්ට් එකේ බඩු විකුණන අම්මා තාත්තා කෙනෙක් ඉන්නවනම් ඒ බඩු ටික ගන්න ගැටුම් කරුවෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ගත්තට පස්සේ අංග විචා කොහොම කිව්වත් ආර්ථික අර්බුදයේ තීව්‍ර වෙලා ජනතාවට මේ ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. එතකොට අපි ඉතිහාසයේ පුරාවටම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අවස්ථා 16 කින් ණය අරගෙන තියෙනවා. අවස්ථා 16 කින් ණය අරගෙන තිබුණා. ඒ වගේම ඒ අවස්ථා 16 කින් ණය ගනිද්දී රනිල් වික්‍රමසිංහත් අවස්ථා පහක් අගමැතිකම් කරලා තියෙනවා. ඒතර අවස්ථා පහක් අගමැතිකම් කරන බොහෝත් කරගන්න බැරි රනිල් වික්‍රමසිංහ අවස්ථා 16 කදී ලංකාවට ණය දීලා මොකුත් කරගන්න බැරි වුණු IMF එක දැන් කියනවා තියෙන එකම උත්තරේ තමයි මේක කියලා. බරපතල තත්වයක්. එතකොට දැන් ඒ ගමන්ම රතිඤ්ඤා දාලා අනිත් පැත්තෙන් රතිඤ්ඤා දාලා ඔක්කොම කරලා ජනතාව තුලක් මතයක් නිර්මාණය කරමින් ඉන්නවා IMF එකට යන එක තමයි එකම උත්තරේ කියලා. දැන් ඔබ හිතන්න දැන් අපි රටක් ලෙස ඩොලර් බිලියන 53ක් ලෝකෙට ණය. රටක් ලෙස ඩොලර් බිලියන 53ක් ණය. එතකොට දැන් අපි කියලා කියනවා බංකොලොත් රටක් නිසා මේ ණය වාරික ටික අපිට ගෙවා ගන්න විදියක් නැහැ කියලා. ඒ කියන ගමන් අපිට තියෙනවා ඩොලර් බිලියන 5කට ආසන්න ණය වාරිකයක් වාර්ෂිකව. දැන් අපි ඒක ගෙවන්නේ නැහැ අතට. ව්‍යාජාර්තුමා කිව්වා වගේ ඒ නිසා තමයි යම් ප්‍රමාණයකට දැන් මේ ආර්ථිකය කඩාවැටලා නැහැ. දැන් මේක ස්ථායි වෙන ගමන් වගේ පෙනෙමින් තියෙන්නේ. හැබැයි ඒක පෙනෙමින් තියෙන්නේ ඩොලර් බිලියන 53ක් ණය තියෙද්දි ඒ ණය වාරිකයේ ඩොලර් බිලියන 5ක් අපි වාර්ෂිකව ගෙවන්නේ නැතුව තියෙන තත්වයක් ඇති. ඒ ඔක්කොම තියෙද්දි දැන් මොකද්ද කියන්නේ? මෙන්න ඩොලර් බිලියන 2.9ක් වෙනවා. මෙන්න උත්තරේ දැන් අර රනිල් වික්‍රමසිංහ පහුගිය දවසක කිව්වා මගේ වැඩේ මම දැන් කරලා තියෙන්නේ. කටු වැල් පාලමෙන් භාගයක් ඈතර වෙලා තියෙන්නේ. එහෙම තමයි කිව්වේ. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඩොලර් බිලියන 53ක් ණය වෙලා තියෙන රටකට ඩොලර් බිලියන 2.9ක් ඒකත් අවස්ථා 4කදී අරගෙන දැන් කියනවා මෙන්න මගේ වැඩේ කරලා තියෙන්නේ කියලා. අපි අහනවා රටේ ජනතාවගෙන්. අපි අහනවා ඔබ සියලු දෙනාගේ දැන් මේ ඩොලර් බිලියන 2.9ක් අරගෙන රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. මේ ඩොලර් බිලියන 2.9 ගද්දී ඒ වෙනුවෙන් අපිට ගෙවන්න වෙලා තියෙන ප්‍රමාණය මොකක්ද? අපිට ඒ වෙනුවෙන් කපාතු කරන්න වෙලා තියෙන දේවල් මොනවාද? ඒ වෙනුවෙන් අපිට කැප කරන්න වෙලා තියෙන දේවල් මොනවාද? එක පැත්තකින් කොන්දේසි වල ගත්තට පස්සේ නිශ්චිතව දිනවා සමාජ ආරක්ෂක කපාතු කිරීමට දාල කොන්දේසි. අධ්‍යාපනය විකුණන්න, සෞඛ්‍ය විකුණන්න, ප්‍රවාහනය කපාතු කරන්න, ඒ වගේම විදුලි බිලට රජයේ කීයක් හරි ගෙවලා සාමාන්‍ය මට්ටමකට දෙනවා නෑ, එහෙම නෙවෙයි බදු වලින්ම ගහලා ගන්න. එහෙම කියලා කියනවා. ප්‍රදේශ සමාජ ආරක්ෂණ කපාතු කරන්න කියන එක දැන් මේ කොන්දේසිය ඇතුළේ තියෙනවා. එතකොට ඩොලර් බිලියන 2.9ක් ගන්න අපි අධ්‍යාපනය විකුණන්න වෙලා තියෙනවා. කොහොමද විකුණන්නේ? දැන් අපි දන්නවා එක පැත්තකින් උසස් අධ්‍යාපන කටයුතු සඳහා විශ්වවිද්‍යාල පද්ධතියක් තියෙනවා. ඊට අමතරව වෙනත් උසස් අධ්‍යාපන ආයතන තියෙනවා. දැන් මේ වෙද්දී ඒවට කරන මුදල රජයේ පැත්තෙන් සම්පූර්ණ අඩු කරලා තියෙනවා. විශ්වවිද්‍යාල වාහන නව ගොඩනැගිල්ලක්වත් ඉදි වෙන්නේ නැති A4 sheet එකක්වත් දෙන්නේ නැති, ආචාර්යවරු බඳවගන්නේ නැති, ඒ වගේම දේශන ශාලා ටික නඩත්තු කරන්නේ නැති, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ප්‍රවේශය අඩු කරන බරපතල තත්වයකට අධ්‍යාපනය ගිහිලා තියෙනවා. උසස් අධ්‍යාපන අවස්ථා කප්පාදු කරනවා. දැන් අපි දැක්ක පහුගිය දවසේක කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ පාඨමාලාවට කලින් රුපියල් 6000ක් ලියාපදිංචි ගාස්තුවක් අරගෙන තමයි ඒ පාඨමාලාව දුන්නේ. දැන් මේ පාර අලුතින් බඳවගන්න කණ්ඩායමට කියලා තියෙනවා 225,000ක ලියාපදිංචි ගාස්තුවක් අරගෙන ඉන්න කියලා. රුපියල් 6000ක් ලියාපදිංචි ගාස්තු විදියට ඩොකියුමන්ට් චාර්ජස් විදියට අය කරපු කටුනායක ඉංජිනේරු තාක්ෂණ ආයතන දැන් අලුතින්ම ආව කණ්ඩායමට ගිහිල්ලා තිනවා ඇප්ලිකේෂන් එක ඉන්ටර්විව් එකට එද්දී සම්මුඛ පරීක්ෂණයට එද්දී 225,000ක් අරන්නේ. දැන් මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේම විවෘත විශ්වවිද්‍යාලය ගත්තොත් විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු ටික දිගින් දිගට වැඩි කරලා දැන් පනදක් ගේන්න යනවා විවෘත විශ්වවිද්‍යාලය පෞද්ගලික විශ්වවිද්‍යාලයක් කිරීම සඳහා. අධ්‍යාපනය කප්පාදු කරන්නේ එහෙම. අනිත් පැත්තෙන් ගත්තට පස්සේ හැම තැනම හන්දියක් ගානේ අධ්‍යාපනය විකුණන උපාධි කඩ ආරම්භ කරන්න යනවා. බරපතල තත්ත්වයක්. දැන් කෙනෙක්ට මේක ඇහුවම හිතෙන්න පුළුවන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ හැමදාම පාරට ඇවිල්ලා උද්ඝෝෂණ කරනවා මල කරුණු විකුණලා දාන එකමයි හොඳ කියලා. ඉතින් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ ඉස්කෝලේ දරුවන්ට පහසුකම් ගාස්තු ටික වැඩි වෙලා ඒක ගේන්න කිව්වම ගෙවා ගන්න විදියක් තිබ්බේ නැහෙනි. දරුවන්ට පාසලට යන්න සීසන් එක ගන්න මුදල් තිබ්බේ නැහෙනි. විභාග ගාස්තු ටික ඉල්ලද්දි ඒක දෙන්න විදියක් තිබ්බේ නැහෙනි.
විශ්වවිද්‍යාලයක විකුණලා හරි දාන්න ඕන කියන බොහෝ අයට තමන්ගේ දරුවන්ට ලක්ෂ 150ක් විතර දීලා උසස් අධ්‍යාපන අවස්ථාවක් අරන් දෙන්න විදියක් නැහැ. ඒතර මේ ඔක්කොම නැතුව තියෙද්දි තමයි කියන්නේ මල කරුම මල දාන ටික විකුණලා දාන එක තමයි හොඳ කියලා. හැබැයි ඒකෙන් අහිමි වෙන්න යන්නේ මේ රටේ ජනතාවගේ අධ්‍යාපනයි කියන්නේ. ඒ වගේම සෞඛ්‍ය පැත්තට හැරලා බලුවොත් දැන් රෝහල් ඇතුලේ අපි දන්නවා බරපතල තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. අත්‍යවශ්‍ය බෙහෙත් ටිකවත් නැහැ. අත්‍යවශ්‍ය බෙහෙත් ටිකවත් නැහැ. ඒකට මුදල් වෙන් කරලත් නැහැ. ඒ වගේම පැනඩෝල් පෙත්තේ ඉඳලා ලියලා ගන්න වෙන්නේ ළඟම තියෙන පෞද්ගලික තැනකින්. ඒ සායනයකට ගියාට පස්සේ පොලිමේ දවස් ගාණක් ඉන්න වෙලා එක්ක සමහර සායන වලට යන්න දෙයක් නෙවෙයි මැරෙන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා බෙහෙත් පෙත් ඉඳලා සියල්ල මුදල්ලා ගන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි එක පැත්තකින් මේක අනිත් පැත්තේ මොකද වෙන්නේ? දැන් IMF කොන්දේසි වල තියෙන සමාජ ආරක්ෂණ කප්පාදු කරන්න සමාජ ආරක්ෂණ වලට කරන මුදල් අඩු කරන්න කියලා. දැන් ඒ වගේ ප්‍රතිඵල විදියට තමයි රෝහල් ශේෂ්ඨයට මේ ප්‍රශ්නේ එන්නේ. සෞඛ්‍ය ශේෂ්ඨයට මේ ප්‍රශ්නේ එන්නේ. අධ්‍යාපන ශේෂ්ඨයට මේ ප්‍රශ්නේ එන්නේ. ටෙලිකොම් එක විකුණන්න හදන. ඒ වගේම ඒ ලංකා හොස්පිටල් එක විකුණන්න හදන. ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා වරායේ ඉඳලා ඒ වගේම ගුවන්තොටුපළේ ඉඳලා සියල්ල විකුණන්න යනවා. දැන් රටේ ජනාධිපතිවරයා කියනවා රාජ්‍ය ආයතන 4ක් විකුණන්න ඕනේ කියලා. එහෙමනම් ඩොලර් බිලියන 2.9ක් ගන්න අපිට ගෙවන්න වෙලා තියෙන ප්‍රමාණය කොච්චරද? අපිට ගෙවන්න වෙලා තියෙන ප්‍රමාණය අතිමහත්. අපිට තිබුණු ටික ගොඩාක් ඉතිහාසයේදී විකුණන්න පුළුවන් උපරිමත් විකුණලා දැන් ඉතිරි ටිකක් විකුණන්න වෙලා තියෙනවා. දැන් අපි දන්නවා රජයේ ආදායම මේ වෙද්දි ගත්තම බදු ආදායම 90%. බදු නොවන ආදායම 10%. ඒතර බදු නොවන ආදායම 10% හම්බ වෙන්නේ දැන් ওই තියෙන රාජ්‍ය ආයතන ටිකේ. දැන් ওই පාඩු ලබනවායි කියලා කියන පවත්ව ගන්න විදියක් නැහැයි කියලා කියන ඒ ආයතන ටිකෙන් තමයි ඔය 10% බදු නොවන ආදායම වැඩි කොටසක් හම්බෙන්නේ. දැන් ආණ්ඩුව මොකද්ද කියන උත්තරේ? නෑ මේ 40 විකුණලා ගන්න. එහෙම තමයි ආණ්ඩුව කියන්නේ. දැන් අර ඩොලර් බිලියන 2.9 ගන්න අර්බුදයට උත්තරයක් විදියට ඒක ගේන්න තවත් අර්බුදයට ජනතාව ඇදලා දාන්න. ඒතර ඔන්නෝම බරපතල සමාජ ආරක්ෂණ කප්පාදුකට ඇවිල්ලාද? දැන් අපි ගන්නකෝ විදුලි බිල. දැන් විදුලි බිල ඒකක 30 සීමාව ගෙවන පිරිස ලංකාවේ වැඩි. ඒ කියන්නේ සාමාන්‍ය ජනතාව ලක්ෂ ගණනක සාමාන්‍ය ජනතාව. දැන් මේක 100-250කින් විතර වැඩි කරාට පස්සේ සම්පූර්ණ මොකද්ද? එකක් දැන් අපි බදු මුදල් ගෙවලා තියෙන නිසාම ආණ්ඩුවට බෑ ඕන ඕන විදිහට මේ දේවල් වැඩි කරන්න. හැබැයි ආණ්ඩුව මොකද කරන්නේ? ගහන්න ඕන හොඳම දැන්න ගහලා විදුලි බිල වැඩි කරලා. වැඩි කරාට පස්සේ ඒකෙනුත් පීඩනේ ජනතාවට දීලා තියෙනවා. ତොර දැන් මේවා කෙනෙක් ඉඳන් ඉන්න ඕන නැහැ. රනිල් වික්‍රමසිංහ නිදාගෙන ඉද්දි එකපාරම ඉඳලා ආ විදුලිය වැඩි කරන්න ඕන. තෙල් බිල වැඩි කරන්න ඕන. ටෙලිකොම් එක වැඩක් නැහැ විකුණලා ගන්න ඕන. කියලා එහෙම හිතලා කියලා හිතනවා නැහැ. එහෙම හිතලා නෙමෙයි. මේක පැහැදිලිවම මේ IMF බූවල්ලා තමන්ගේ ඒ තියෙන දඬු ටික තැන් තැන් වල විසුරවන එකේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ සියල්ල විකුණෙන්නේ. ඒතොර මෙන්න මේ විදිහට සමාජ ආරක්ෂණ කප්පාදු කරන්න අදාළ තත්ත්ව නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම බදු ප්‍රතිපත්තිය හාත්පසින්ම වෙනස් කරලා සම්පූර්ණ බදු ගහලා බදු පිට බදු ගහලා ජනතාවගේ සාක්කුවේ බෙල්ල මිරිකලා මෙහෙම පොකට් ගහලා ගන්න මට්ටමට බදු ප්‍රතිපත්තිය වෙනස් කරමින් ඉන්නවා. දැන් අපි දැක්කා පහුගිය දවස්වල වැට් බද්ද වැඩි කරා. සමාජ ආරක්ෂණ බද්දක් එකතු කරා. ඒ වගේම උපයන විට බද්ද ඒ කියන්නේ පේ ටැක්ස් එක වැඩි කරා. ඒ පේ ටැක්ස් එකක් ගැහුවා. දැන් පේ ටැක්ස් එකක් ගහන එක ඇතුලේ දැන් ආණ්ඩුව කියනවා වර්ෂයකට ඩොලර් බිලියන 160ක් හොයා ගන්නවා. 160ක් හොයා ගන්නවලු වැරදිලා හරි ඒ බදු ප්‍රතිපත්තිය වෙනස් කරොත් රජයට ඩොලර් බිලියන 160ක් නැති වෙනවා. සමා වෙන රුපියල් බිලියන 160ක් නැති වෙනවා. දැන් තියෙන ප්‍රශ්නේ තමයි ඔබ දන්නවද සීනි බදු වංචාවෙන් ලංකාවට අහිමුණු මුදල් ප්‍රමාණය? එතකොට සීනි බදු වංචාවෙන් අහිමුණු මුදල් ප්‍රමාණය ගත්තනම් ඔය කියන පේ ටැක්ස් එක ගහන්න ඕනෙත් නැහැ. හරි පැහැදිලියි. එතකොට ජනතාවට තමයි මේ සියල්ල, සාමාන්‍ය ජනතාවට තමයි මේ සියල්ල. ආණ්ඩුව මොකද කරන්නේ? තමන්ගේ හිතවත් සමාගම් ටික, ගෝල බාලයෝ ටික, යාළුවෝ ටික ඒ ඔක්කොම ආරක්ෂා කරන ගමන් සාමාන්‍ය ජනතාවට මෙන්න මේ ප්‍රශ්න ටික කියන ගමන් එක පැත්තකින් IMF එකේ අවශ්‍යතාවයට සමාජ ආරක්ෂණ කප්පාදු කරනවා. ඒ වගේම එතනින් හරිය කියලා බදු ප්‍රතිපත්තිය වෙනස් කරලා බදු ප්‍රතිසංස්කරණය කියලා ජනතාව කබලෙන් ලිපට දානවා. අනිත් පැත්තෙන් ජනතාව දේපළ විකුණනවා. එතකොට රාජ්‍ය ආයතන ටික විකුණනවා. දැන් ඔන්න ඔහොම තමයි ආණ්ඩුව මේක කරමින් ඉන්නේ. දැන් ඔබ හිතන්න 1995 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කොළඹ වරායේ තිබුණු නැව් තෙල් අංශය විකුණනවා. ඒතර කොළඹ වරායේ තිබුණු නැව් තෙල් අංශයෙන් ලැබෙන ආදායමෙන් පුළුවන් ඒ ඩොලර් වලින් ඒ ආදායම ලැබෙන්නේ
ඒ ඩොලර් වලින් ලැබෙන ඒ නැවුතෙල් අංශ ආදායමෙන් පුළුවන්කම තිබුණා ඒ වෙද්දි ලංකාවට වර්ෂයකට ඕන තෙල් ප්‍රමාණය මිලදී ගන්න තර ආදායමක් එකෙන් හම්බ වුණා වලබ වරායේ නැවුතෙල් අංශය හැබැයි එහෙම තියෙද්දි 2095 චන්ද්‍රිකා බණ්ඩාරනායක මොකද කරේ ඒක විකුණලා දෙන්න එතකොට කිව්වේ පාඩු ලබනවා මේකෙන් කරන්න බෑ මේවා තියන් වැඩක් නැහැ රජයේ මේ ව්‍යාපාර කටයුතු කරන්න ඕනේ රජයේ ව්‍යාපාර කටයුතු වලින් අයින් වෙන්න ඕනේ එහෙම කියලා 1995 විකුණලා දෙන්න හැබැයි තිබුණු ප්‍රශ්නේ තමයි ලංකාවටම ඕන තෙල් ටික ගෙන්න ගන්න ඕන මුදල් හොයා ගන්න පුළුවන්කම තිබුණා 95 වෙද්දි මේ නැවුතෙල් අංශය එහෙම තියෙද්දි වික්කේ දැන් ඒතොර එහෙම තියෙද්දි නෙමෙයි දැන් තියෙන රාජ්‍ය ආයතන තිබුණා දැන් සමහර ඒවා පාඩු ලබනවා කියන ලේබල් එක ගහලා පවත්වගෙන යන්න බෑ කියන ලේබල් එක ගහත් දැන් අපි ආන්නුන තව එකක් කියන්න ඕන මේ හැම එකක්ම ලාභ ලබන්න ඕනෙත් නැහැ සමහර සමාජ ආරක්ෂණ තියෙනවා ලාභ ලබන්න පවත්වගෙන යන්න ඕනෙම නෙමෙයි මිනිස්සුන්ගේ සමාජ අවශ්‍යතාවයක් ලෙස පවත්වගෙන යන්න ඕන අපි හිතමු අධිජේ මධ්‍යාපනය ප්‍රවාහනය ඒ වගේ මෙතන ගහලා කියන සෞඛ්‍ය වගේ සේවා ඒවා ලාභ ලබන්න ඕනද ඒවා ලාභ ලබන්න ඕනේ සමාජ ආරක්ෂණ ඒවා සමාජ අවශ්‍යතාවයක් ලෙස පවත්වගෙන යන්න ඕනේ ඒකනේ මිනිස්සු බදු දෙවන්නේ තොර දැන් ආණ්ඩුව මොකද කරන්නේ පාඩු ලැබනවා කියන ලේබල් එක ඇතුලේ මේ ඔක්කොම දෙවි ගුණ දානවා. එතකොට එහෙමනම් හරි පැහැදිලි IMF එකේ ඩොලර් බිලියන 2.9ක් ගන්න. අපි රටක් ලෙස සමාජයක් ලෙස ජනතාවක් ලෙස ගෙවන ප්‍රමාණය වැඩි, කැප කරන ප්‍රමාණය වැඩි, අත්හරින ප්‍රමාණය වැඩි. දැන් මේ ඔක්කොම කරද්දී තමයි අපිට කියන්නේ වටිනද කරගන්න කියලා. ඒ වගේම මේක තමයි ආශ්චර්යය. මේක තමයි කියන එකම විසඳුම කියලා අපේ මනෝභාවය සකසකින්නේ. එතකොට දැන් අපි හිතමුකෝ දැන් මේක කියද්දි සමහර පාර්ශව අහනවා දැන් ඕගොල්ලෝ කියනවා මේ ඔක්කොම මෙහෙමයි මෙහෙම කරලා හරියන්නේ නැහැ මොකද තියෙන උත්තරේ? ඒ ඔයාලා ආර්ථික ඔස්තාරද? එහෙම තමයි යව්වේ. දැන් අපි පහුගිය දවසේක මාධ්‍ය හමුවක් අරන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගැනීම සම්බන්ධව පැහැදිලි කිරීමක් කරා. ඒතර සමහර පාර්ශව අපෙන් අහුව ඔයාලා ආර්ථික ඔස්තාරද කියලා. අපි අහනවා රනිල් වික්‍රමසිංහ ආර්ථික ඔස්තාරද? ඊට පස්සේ ඉසේහාන්සියම සිංහ රාජ්‍ය මුදල් ලැබෙදි ආර්ථික ඔස්තාරද? අගමැති දිනේෂ් කුලවර්ධන ආර්ථික ඔස්තාරද? පහුගිය ආණ්ඩුව අවුරුදු 70 ගානක් තක්කඩිකම් කරලා කත් ඇදලා මිනිසුන්ගේ ජනතා දේපළ කොල්ල කාලා හොරා කාලා මහ බැංකුව කඩලා ඒ ඔක්කොම කරපු දැන් මේ හොර හැත් ආර්ථික ඔස්තාරලද? ආර්ථික ඔස්තාරල වෙන්න ඕනේ නැහැ මේ සමහර දේශපාලන තොරතුරු කියන්නේ. මේ අර ගමනේ පේනවා ආර්ථික ඔස්තාරල නෙමෙයි මේ විකුණගෙන ගන්න යන්නේ. දැන් මේගොල්ලෝ කියන තර්කයක් තමයි රජයේ ව්‍යාපාර කටයුතු වලට මොකද සම්බන්ධ වෙන ඔක්කොම ටික විකුණලා. ඉතින් එහෙමනම් කරන්නේ මේ රටම මිනිස්සු ටිකත් එක්ක දෙන එක කම්පැනි එක කර මොකක් කරේ. මෙන්න මිනිස්සු ටිකුත් ඉන්නවා. මෙන්න කම්පැනි ටිකුත් ඉන්නවා. මෙන්න වෙරළකුත් තියෙනවා. මෙන්න කැලෑ ටිකුත් තියෙනවා. වැව් ටිකුත් තියෙනවා. සීගිරි වගේ ලොකු මෙහෙම ස්ථානයකුත් තියෙනවා. පන්සල් ටිකුත් තියෙනවා. පල්ලි ටිකුත් තියෙනවා. ගෝවල් ටිකුත්. එහෙනම් කරන්න තියෙන ආණ්ඩුවට මොකක් හරි කම්පැනි එකක් බලලා මේක විකුණලා දෙන්න. අන්න ඒ මට්ටමෙන් තමයි ආණ්ඩුව මේක හිතන්නේ. එතකොට දැන් මේ කාරණා කියන ආර්ථික ඔස්තාරල වෙන්න ඕනේ නැහැ. හැබැයි දැන් ආර්ථික ඔස්තාරල වගේ ඉන්න කට්ටිය මහ පොළවේ බැහැලා බැලුවොත් අපි මේ කියන කතාව ඇත්ත කියන එක තේරෙයි. දැන් නන්දලාල් වීරසිංහ මහත්තයා කරන්නේ වාහනෙන් එනවා. ඇවිල්ලා මාධ්‍ය හමුව ගන්නවා රේසි කාමරය ඇතුලේ. අරගෙන කියනවා ලියාගත්තු තොරතුරු ටික. එයාගේ ජනාධිපතිවරය සතුටු කරන්න පුළුවන් තොරතුරු ටික කියනවා. දැන් නන්දලාල් වීරසිංහ ඔතන එයාගේ කාමරෙන් එළියට බැහැලා පේමන්ට් එකේ යවිදගෙන ගියා නම් අර ගුණක් පිට අපි ගුණ අම්මා තාත්තා අයිස්ක්‍රීම් එකක් විකුණන අම්මා තාත්තා අමාරුවේ කෑම කඩයක් ඒ පාර දිගේ දාගෙන ඉන්න අම්මා තාත්තා මොනවා හරි තැනක පන්සලක් විසිකුණු ඉස්සරහා මල් ටිකක් විකුණන අම්මා තාත්තා ඒ වගේ මේ රටේ වැඩ කරන ජනතාව හවස කෝච්චි යන විදිය බස් ටිකට් එක ගන්න විදියක් නැතිකම සීසන් එක ගන්න විදියක් නැතිකම අමාරුවෙන් දරුවට මොකක් හරි කණ්ඩ වේල හොයලා දෙන්න බැරිකම ඒවල කියන ආර්ථික ඔස්තාරු ඔය කියන ආර්ථික ඔස්තාරලා කවුරුත් ඒ ප්‍රශ්නේ දකින්නේ එනිස අපි කියනවා ඔය විදුරු කාමරවලට වෙලා ඉන්න මේ ප්‍රතිපත්ති හදන මේවා හොඳයි කියලා කියන ආණ්ඩුවමනාට කියන රතිඤ්ඤ සිරිකොතේ දාන ඒ හැමෝටම අපි කියනවා මහා පාට බැලලා රටේ ජනතාවගේ ප්‍රශ්න බලන්න. ඒ නිසා මේකට අදාළව අවශ්‍යයි රැඩිකල් විසඳුම්. දැන් කෙනෙක්ට අහන්න පුළුවන් දැන් මේ 2.9 ගන්නද කොහොමද කරන්නේ කියලා. අපි දන්නවා පහුගිය කාලේ ලංකාවට එන්න ඕන විදේශ විනිමය තියෙනවා ඩොලර් බිලියන 53ක්. අපනායක සමාගම් පිටරටවල වල හංගපු සිංගප්පූරු බැංකු වල හංගපු ස්විස් ඇකවුන්ට් වල හංගපු ඩොලර් බිලියන 53ක් තියෙනවා. ඒක අපි විතරක් නෙමෙයි කියන්නේ. ඒක නන්දලාල් වීරසිංහත් කිව්වා ඒක විජේදාස රාජපක්ෂත් පාර්ලිමේන්තුවේ තහවුරු කරා. ඒතර දැන් මේ ඩොලර් බිලියන 53ක් තියෙනවනේ කොයි හරි තැනක ලංකාවට එන්න ඕන මුදල්. ඒ ලංකාවේ ප්‍රධාන සමාගම් 26ක්
හංගලා තියෙන මුදල් ප්‍රමාණය එච්චර. අපි රටක් විදියටම ණය ප්‍රමාණයක් ඩොලර් බිලියන 53ක්. ඉතින් එහෙමනම් ඔය රනිල් වික්‍රමසිංහට බැරිද මේකට අදාළව නීති ගේන්න? කොහොමත් ගේන්නේ නැහැ. නමුත් අවචරම් ගේන්න බැරිද? මුළු ජනතාවගේ හිරිමාංශණික උරාබොද්දි ජනතාවගේ බෙල්ල මේ කරලා වදු ගහද්දි ඇයි ආණ්ඩුව එහෙනම් විනිමය පනත් වෙනස් කරන්නේ නැත්තේ? මේ වගේ එන්නද? එහෙම කරන්නේ නැහැ. හැබැයි මේ ව්‍යවස්ථාවම වෙනස් කරලා බැසිල් රාජපක්ෂලා පාර්ලිමේන්තුවට ගෙන 3-2 බලයකින් ව්‍යවස්ථාව වෙනස් කළා. එහෙමනම් ආණ්ඩුව සේවය කරන්නේ කාටද? ආණ්ඩුව ප්‍රතිපත්ති හදන්නේ කාටද? ආණ්ඩුව පෙරී ඉන්නේ කාගේ පැත්තද? හරි පැහැදිලි, හැම වෙලාවෙම පාලකයාගේ පැත්තේ, පාලකයාව සතුටු කරන සමාගම් පැත්තේ. ඒ වගේම ලංකාවේ දේශපාලනයේ හසුරවන හසුරවන්න මැදිහත් වෙන IMF එක වගේ බූවල්ලන්ගේ ඒ මූල්‍ය සමාගම් ඇතුළේ තමයි ආණ්ඩුව මැදිහත් වෙන්නේ. එතකොට දැන් මෙන්න මේ කියන විදිහට ගත්තට පස්සේ ඒ අවශ්‍ය නම් ඒ ඩොලර් බිලියන 53 ගේන්න පුළුවන්. සීනිබදු වංචාව කරපු අයගේ මුදල් ටික අය කරගන්න පුළුවන්. ඒ වගේ මෙතනින් එහාට ගිහිල්ලා දැන් අපි හිතමු එතනින් එහාට ගිහිල්ලා දැන් නොගෙවපු බදු මුදල් ලංකාවේ ප්‍රධාන සල්ලිකාරු සමාගම් නොගෙවපු බදු මුදල් ප්‍රමාණයකද? කෝටි 8000ක්. කෝටි 8000ක්. කෝටි 8000ක් ගෙවලා නැහැ. දැන් අපේ ගෙදරක නම් කරන් බිල ගෙවන්නේ නැතුව හිටියොත්, විදුලි බිල ගෙවන්නේ නැතුව හිටියොත්, ඒ වගේම වතුර බිල ගෙවන්නේ නැතුව හිටියොත් විදුලි බිල කපන මාස 3කින්. දැන් ආණ්ඩුව මොකද කරන්නේ? රුපියල් කෝටි 80000ක් තියෙනවා ගෙවපු නැති බදු මුදල්. පහුගිය අවුරුදු කීපය තුළ. ඉතින් මේවට කොහොම නීති නැහැ. මේවා කරන්ද? ඉතින් එහෙමනම් ලංකාවම විකුණලා, අධ්‍යාපනය විකුණලා, සෞඛ්‍ය විකුණලා, රාජ්‍ය ආයතන විකුණලා, සමාජ ආරක්ෂණ කපලා ඩොලර් බිලියන 2.9ක සොච්චමක් ගන්න වෙලාවේ රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණත් එක්ක පුළුවන් නේ මෙන්න මේ කියන මුදල් ටික ගේන්න අදාළ වැඩ පිළිලක් හදන්න. එම හදන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ සියල්ල මැදිහත් වෙන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා නෙමෙයි. මේ ගහපු බදු ජනතාවට, මේ ගෙනාව ප්‍රතිසංස්කරණ ජනතාවට, සාමාන්‍ය ජනතාවට මේ කරන සියලු අමාරුකම් සාමාන්‍ය ජනතාවට එන විදිහට තමයි මේ සියලු දෙනා ගෙනාලා තියෙන්නේ. ඒ වගේම එතකොට දැන් අපිට හිතන් ඉන්න පුළුවන්ද IMF එකෙන් 2.9ක මේ නයි මුදල් හම්බුනාට පස්සේ ඔක්කොම ඉස්සෙල්ලා ඉතින් නෑ. ඇයි මේක තවදුරටත් අර්බුදයට යමින් තියෙන්නේ? ඒකට දැන් අපේ ආචාර්යවරයා කිව්වා IMF එකට ණය ගන්න ගිහිල්ලා ඒ වගේ උත්තර හම්බ වුණේ නැති උදාහරණ දෙකක්. මොකක්ද ඒක වැඩිදුර පෝෂණය කරන්න. දැන් 2010 ආර්ථික අර්බුදයක් VC-ට ආව වෙලාවේදී VC-ට ණය දෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්. ඒතර ඒ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 150. අපිට හම්බ වෙන 2.9. ග්‍රීසිය ගත්ත මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 150. ඩොලර් බිලියන 150. අපි ගන්න වාගේ කී ගුණයක්ද? අපි ගන්න වාගේ සෑහෙන විශාල මුදල්. එතකොට දැන් මේක අරගන්න වෙලාවෙදී කොන්දේසි දෙකක් මූලික වශයෙන් ග්‍රීසියට කියන. එකක් තමයි රාජ්‍ය ආයතන පුද්ගලීකරණය කරන්න ඕන. ඒ වගේම අනිත් පැත්තෙන් සමාජ ආරක්ෂණ කප්පාදු කරන්න ඕන. මෙන්න මේ කියන කොන්දේසි දෙකට අදාළව ග්‍රීසියට අදාළ ඩොලර් බිලියන 150ක් හම්බ වෙනවා. තර මේ 150 හම්බ වෙලා 2013 විතරදී හම්බුනාට පස්සේ 2013 දී ග්‍රීසි ආර්ථික තත්ත්වය සම්බන්ධව යම් සොයා බැලීමක් කරනවා. ඒ සොයා බැලීමෙන් එන තොරතුරු තමයි විරකියාව 118ක් වෙනවා. මේ ඩොලර් බිලියන 150ක් තන්ති තත්ත්වයක විරකියාව 113යි. පෞද්ගලීකරණය කර සියලු රාජ්‍ය ආයතන කඩා වැටුණා. පෞද්ගලීකරණය කරපු සියලු රාජ්‍ය ආයතන දි කඩා වැටෙනවා. වැටුණා. ඒ වගේම සමාජ විෂමතාවය වැඩි වුණා. රටේ ඉන්න ජනතාවගෙන් 60%ක් දිනදුවාවට පත් වුණා. දැන් මේ ආශ්චර්ය වෙලාද? දැන් මේ රනිල් වික්‍රමසිංහ කියන, නන්දලා වීරසිංහ කියන පොහොට්ටුවේ මන්ත්‍රීලා දැන් දැන් වල ඇංගිලා හිටපු මුල් වලින් එළියට ඇවිල්ලා අලු ගසා දාලා නැතිලා කියන ආශ්චර්ය වෙලාද? 300ක් වෙලා. ඩොලර් බිලියන 150ක් කරගෙන. නෑ, ඒ ආශ්චර්ය වුණේ නෑ, අර්බුදයට ගියේ. ඒ වගේම තමයි මේක අර්බුදයට ගියාට පස්සේ IMF එක 300න් සමාව ගන්නවා. 300 අතර මේ කරපු දේවල් වලට. ඒ වගේම අපි ආචාර්යවරයා කියපු යානිස් වර්ෆගිස් ග්‍රීසිය මුදල් අමාත්‍යවරයා ආර්ථික විශ්ලේෂක විශ්ලේෂකයා ඔහු කියනවා එක වෙලාවක IMF එකට ඕන වුණේ නැහැ ග්‍රීසිය බේරගන්න. ඔහු කියන්නේ එහෙම. IMF එකට ඕන වුණේ නැහැ ග්‍රීසිය බේරගන්න. ඒකට ඕන වුණේ යුරෝපය ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ මොකක්ද ඒක කියන්නේ? IMF එකට ඕන වුණේ නැහැ ඒ ග්‍රීසියට සාමාන්‍ය මිනිස්සුගේ විරැකියාව අඩු කරලා රාජ්‍ය ආයතන ටික ආරක්ෂා කරලා දෙන්න. ආර්ථිකය ගොඩනංවන්න ඔවුන්ට ඕන වුණේ මුළු යුරෝපය පුරාම ආර්ථික අවපාතයක් ලෙස නිර්මාණය වෙමින් ගිය තත්ත්වය සමනය කරගන්න ධර්මතිය තිබුණා. සමාගම් ටික ආරක්ෂා කරගන්න. ත්‍රාරි පැහැදිලි ග්‍රීසියට එහෙම විරා කියනවා. IMF එකේ මෙන් ආජෙන්ටිනාවට ඩොලර් බිලියන 56ක් ගන්නවා. ඒත් උත්තරයක් වෙලා නැහැ.
Argentina itu tidak tiap. Then, meh mudaharnya tiap di tamai, meh mudaharnya tiap di tamai apa yang kita ini, meh kat tamai mar suara meh kah ini dia. Ayo meh fikir naik lagi. Ini sapi bismillah kanwa, meh kat kisi mau bilang ayo meh fikir utaraya pinne, evake mat tamai. Aku ya kali IMF ke naik ini masambando, samiikshenya power terus pirisa. Tuh ini samiikshenya ini thoro thoro elpanu ya. Loke ratawala tsunami ke naik na naila bagi ini, datte ketamai ini samiikshenya power terus. Tuh ini parikshenya ini samiikshenya ini nawa, ini naikat ratawal tsunami hatalisa tega, arti ke kisidu ini sa IMF ke naik ini metode ini naik. Ewakai matamai, eratawal hatalis sating, tisbe kaka, artike pasu gaya maka dahu bitarai lak pelati ene gila, eto tulati ene. Ewakai matamai, e artike pasu gaya maka dahu bitarai lak punaki ebu, ratawal tisbe kaka, tisbe kain, dahatareka, artike sieta pahala waka pasu gaya maka lak pelati. Eto kala deng, me loke ratawal udahara tino meka kala, aulun widi, arbudi ene gie widi. Rusia tiennu, Argentina tiennu, tawar atawar, besar permainan itu tiennu. Tuh IMF itu nirmana negara ni, maapi dah ada rencana ni. Biar loko boleh agak agak arti ke kadawa itu nampak sendiri lah. Muka agak galah, mar support dekat dengan orang minisum mar pun boleh macam ni. Loko Bangladesh pun ni dorang ni dia tu. Loko Bangladesh pun ni hasilan dorang ni dia tu. Eka kanda yang berdoa ni tu, air atawar ni desa pun tiennu negara ni. Eka ni kian IMF itu ni dua teman terpedaan ya, oh kian ni. Ruduru, tadi sains kan gua dah keran deh lagi. Apa dia ada itu? Nisun dah marah ada itu. Evan raja ada tinggi kuno. Evan ang utama ni beri urut ada dalam ni hati macam mana? Evan ang IMF ke pilih samaja raksan di kapal juga ada kuno. Hari pahat ni make upi awas cita abet abe katne mei. Evan ang meveri tatu ya katulah dan apa ratai tatu ya bara patlah aku dekat dia. Tapi aku dia api wajan ini kimi awas cita abet katne muka deh hemo mada ni nisa. Menteri ni hari kita bahasa kerana kita tiga tiga kani di. Wan ini terlebih dahaga na puri mandi ada pasi, supermarket market terlebih lahal kilo ekar, hal mesu pansi ya, ala kilo ekar, parih budesi apa ha ganiti, kedera na mandi kan le, saban kete ganiti, ya arti karbu di dano. Terobe kedera daru ada, ugaran na dal, ampan na dika ganti, diwar ekna diwar karman teri anda, un ampan na dika ganti, daru ada sekolah mana kaya meku bi anda, elahulu deka tu mui anda beri beti, mey arti karbu di rata hemo dano. Ter arti karbu di honda bela. Honda bela deh, misen dila, stabil bela kira, hemo ke mahanda tienni, tamang kana bat paten, kata desh panye, obat tienni kerana puru. Obat kali ngap, kaya mereka deh kani, obat kali ngan dah buidi deh kani, andin, obat daru kali bahasa kiri deh kani, obat geder sama ni deh, mina aurud bela, aurud deh mewa kerana di tinta kah buidi deh tinta, alu ting ngan dum gatter, badu ting alu kerana, geder wate lasan sud deh kerana, neh, me mukut kerana puru angkam neh, me arti katu. Itu kita hari pahedili, andu, samaj ini, banyak pilihan sekitar, partai dal dalat kiri. Tuh, metana tamai me arti karbu di kiri. Itu kita hemanang, ini sah tamai apa kira ni, me kata dalu, radical arti kita perpisahan sekarang, mana, radical, desa palam perpisahan sekarang. Tuh, eka keranda be, me ini khatwa, eka keran ne Rani Wickremesinghela, eka keran ne Mahinda Rajapaksela. Eka keran ne deng wipakce inne sampulai ke deshpalan pakce. Eka keran ne ini saatamai eka merate janata awatam keran tenta dal samaj media tiu keran dina ti. Pau gie kala tiel polling mal rata ini sumereti. Ewake metinge hari gie illa gas polling mal rata janata awat hari amaru ingiti. Amaru ingiram gas ini ke gedera villa pukulah mereti. Ewake ma gedera thungge la kanda netuiti. Kauru tiel prasmi sendirine. ඒ ප්‍රශ්න වලට උත්තරේ හම්බ වුනේ එකම එක දෙයකින් විතරයි ඒ තමයි පහුගිය කාලේ ගොඩ නැගුණු දෙවැන්ත අරගලේ ඒ අරගලේ ඇතුලේ තමයි ප්‍රශ්න වලට උත්තර හම්බ වුනේ ඒ අරගලේ ඇතුලේ තමයි ප්‍රශ්න වලට උත්තර දෙන්න වුනේ ඒ අරගලේ ඇතුලේ තමයි සමාජයට මොනවා හරි මට්ටමකින් දේවල් ලබා ගන්න දාල මැදිහත් වීම හම්බ වුනේ එහෙමනම් දැන් ඉදිරියේදී මැතිවරණ නැහැ අපි දන්නවා දැන් මේ අප්‍රේල් මාසයේ ආගට මැතිවරණ තියෙනවා කියලා ආණ්ඩුව ආයේ කියලා තියෙනවා ඒ ඔබ හිතනවා නැවත මැතිවරණයක් තියෙනවා Dan pasti ini anjuran dalamnya metiver niat niangila. Dan wipakshe hitang inna metiver niat ina hari metiver ni dekat yang kira wipakshe hitam. Abi wipakshe tak kira. Oye character itu awak minisut kawan depa metiver ni heita tiye, anita tiye, aita pasti tiye itu dalamnya tiye nada awak sekunat kamaknya api lesi. Ini sa oye character ini jangan tawat kawan depa.
මැතිවරණ නැහැ. කියලා පලාපාල මැතිවරණයක් තියන්නේ ඉතින් රනිල් වික්‍රමසිංහ මහ මැතිවරණයක් කොහොමද තියන්නේ? උන එහෙමනම් තියන්නේ නැවත මැතිවරණයක් කියලා කියන්නේ ජනාධිපතිවරණයක් තමයි රනිල් වික්‍රමසිංහ තියන්නේ. ඒ තියෙනකම් මැතිවරණ නැහැ. ඒ නිසා මැතිවරණ තියෙනවා කියලා බොරු කැරට් කලියක් ජනතාවට කවද එහෙම තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. රනිල් වික්‍රමසිංහ හදනවා උතුරේ ජනතාවට 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යම් ඡන්ද ටිකක් ගොඩනගා ගන්න. ඒ වගේම එතනින් පැත්තට ගිහිල්ලා වතුකරේට මොනවා හරි විදිහට මැදිහත් වීම ටිකක් කළා ඡන්ද ටිකක් හදා ගන්න. ඒ වගේම යම් මධ්‍යම පාර්තික ප්‍රජාව ඇතුළේ මේ ආර්ථික සාහන දීලා ප්‍රශ්න විසඳලා රනිල්ට තමයි මේක කරන්න පුළුවන් කියන මනෝභාවය හදා ගන්න. තව පැත්තකින් ගෑස් ටික පොඩි ප්‍රමාණයක් අඩු කරලා තියෙන මොනවා හරි කෑමකින් කීයක් හරි අඩු කරලා මෙයා තමයි මාරම කෙනා, මෙයා තමයි සුපර් ස්ටාර්, මෙයා තමයි ඊළඟට එන්නෝ කියන මනෝභාවය හදන එක තමයි යන්නේ. ඔබට අපි කියනවා ගරිල්ලා වාක්‍යනේ සිනමා පටේ බලන්න කියලා. එතකොට දැන් ඔහුන ඔය විදිහට දැන් මේ රනිල් වික්‍රමසිංහ මාකටිං වැඩක් තමයි කරන්නේ ඇත්තට. එහෙම කරලා මැතිවරණත් කල් දාගෙන රනිල් වික්‍රමසිංහට වාසි වෙන පිටිය නිර්මාණය වෙනකල් රනිල් වික්‍රමසිංහ යනවා. ඒත් අපි අහන ඔබෙන් අපි රනිල් ටෝල පිටිය නිර්මාණය වෙනකල් අපි බලන් ඉන්න ඕනද? රටේ ජනතාව බලන් ඉන්න ඕනද? මැතිවරණයක් එන දවස වෙනකම්? නෑ. ඒකට තියෙන පාර තමයි ඇත්ත ප්‍රශ්න මූලික කරගෙන මහපාරට බහින්න ඕන. ඒතර මේ මහපාරට බහින්න මිනිස්සු ලෑස්ති වෙද්දි ජනතාව ලෑස්ති වෙන්න තමයි ඒක බය කරන්න ත්‍රස්තවාදී වෙලකේ පනත් ගියේ. පුරුත්තාපන කාර්යයන්ස පනත් ගියේ. ඒ වගේම ත්‍රස්තවාදී වෙලකේ පනත් වගේ සියල්ලක්ම ගෙනල්ලා ජනතාව පාරට බහින එක නතර කරන්න දල් සම්පූර්ණ මෙදියක් කියම කරලා තියෙනවා. කියන්නේ උද්ඝෝෂණය කරා ත්‍රස්තවාදී කියලා කියන්න පුළුවන්. මාධ්‍යවල වාර්තා කරා ත්‍රස්තවාදී කියලා කියන්න පුළුවන්. ඒ වගේ මෙතනින් හැදෙන බරපතල තත්ත්වෙද මේ සමාජය හදගෙන යන්නේ. ඒ නිසා එහෙමනම් හරි පැහැදිලි. දැන් මේ තියෙන ප්‍රශ්න ඔක්කොටම තියෙන උත්තරේ තමයි මහපාරි අරගලේ. ඒ මහපාරි අරගලේ තමයි හැම වෙලාවකම රටේ ජනතාවගේ අයිතින ආරක්ෂා වුනේ. එතකොට මේ IMF එක දිහා බලාගෙන උඩ බලාගෙන අපිට ඉන්න පුළුවන් හරියට වතුර එක්ක දාලා දෙන කකුලුවෙක් වගේ. අපිට ඉන්න පුළුවන් නටනට ඉන්න පුළුවන්. රයිට් දැන් මේ ප්‍රශ්නේ විසඳෙන්න යන්නේ කියලා. හැබැයි වතුර එක රත් වුණාට පස්සේ තමයි තේරෙන්නේ ටික වෙලාවකින් නැවත මේක අපිට උත්තරයක් නැහැ කියන්නේ. ඒ නිසා මේ රටේ හැමෝටම ඉන්න පුළුවන් සතුටු වෙවි, හැමෝටම ඉන්න පුළුවන් වතුර හැලී කකුලෙක් නටනවා වගේ. අපි කියනවා ඒක උත්තරයක් වෙන්නේ නැහැ. ඒක අපි අවසාන ළඟා වෙන උත්තරයක් බව තමයි පත් වෙන්නේ. ඒ නිසා ආණ්ඩුව හැම වෙලාවකම හිටියේ ඔවුන්ගේ පිට කසා ගන්න පැත්තේ, ඔවුන් ආරක්ෂා වෙන පැත්තේ. ජනතාවට තියෙන්නේ මහපාරේ අරගලේ මේ හැම ප්‍රශ්නයකට. ඒක දැන් මේ IMF එක මුළු සමාජය පුරාම පැතිරෙමින් බූවල්ලෙක් වගේ මුළු සමාජයෙම මේ අඳුරු දිගු හිදුවලා තියෙනවා. එමනම් මේ අඳුරු එකින් එක කපන්න ඕන. ඒ අඳුරු එකින් එක කපලා විතරක් හරියන්නේ නැහැ. මේ බූවල්ලව පන්නන්න ඕන. IMF එක පන්නන්න ඕන. ඒ නිසා තමයි ඊටාම අවබෝධයෙන් රනිල් රාජපක්ෂ ජුන්ටාවත් එක්කම IMF එක පන්නන්න ඕන කියන ඒ සටන් පාටිය අපි ගන්න. ඒත් එහෙම කියන්නේ තමයි සමහර අය ආර්ථික ඕස්තරවල කියලා. අපි කියනවා දැන් රට හදන්නම් කියලා කියන අය ආර්ථික ස්ථාරණ මේ රට මේ තරම් බංකොලොත් තත්වයට ගිනාව ස්ථාරණ ටික තමයි ඒ ප්‍රශ්න. ඒ නිසා මෙතනින් එහාට ගිහිල්ලා තියෙනව නැවත අපි හැමෝටම අරගලියක් අපි අයිතිවාසිකම් ආදී සියල්ල දිනා ගැනීම පැත්තේ. අපි දැක්ක දැන් පහුගිය දවස්වල අරගලය ගැන කියද්දී නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඔන්ලයින් ඇවිල්ලා තිබුණා. ඒත් නාමල් රාජපක්ෂ ඔන්ලයින් ඇවිල්ලා කියලා තිබුණා අපි දැක්ක මාධ්‍යවලත් වාර්තා කරලා තිබුණා. මේ ඔබ දන්නවනේ පහුගිය කාලේ අරගලය කරේ තුන්වෙනි පාර්ශවයක්. එතකොට මේ තුන්වෙනි පාර්ශවයේ මැදිහත් වෙලා දැන් මේ IMF වගේවත් ලංකාවට ඇවිල්ලා තන හැම ඔබ සම්බන්ධ කරලා කිව්වා. IMF වගේවත් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒතර IMF වගේව ලෝකේ රටවල් වල හැසිරෙද්දි කොහොමද හැසිරුනේ කියලා අපි දන්නවනේ. එතකොට මේ අරගලය කරේ තුන්වෙනි පාර්ශවයක් කියලා ඔන්න ඔබ කතාවක් කිව්වා නාමල් රාජපක්ෂ. දැන් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ නාමල් රාජපක්ෂගේ පොහොට්ටුම් ටික තමයි ආණ්ඩුව කරන්නේ. එතන බොහෝත්වයේ ඉන්න කට්ටිය ටික රනිල් වික්‍රමසිංහව ගෙනල්ලා තමන්ගේ අප්පුච්චයි බාප්පුච්චයි දෙන්නම ගිය වෙලාවේ ඒ ටිකම එකතු වෙලා රනිල් වික්‍රමසිංහව මහපුතු ඉඳලා ඉවර වෙලා දැන් මොකද කියන්නේ? මේ අරගලේ තුන්වෙනි පාර්ශවයක් කරා. දැන් අපි කියනවා නාමල් රාජපක්ෂට ඔබතුමාව දන්න. ඔයා දන්න මාන සොයා ගැනීම ඉදිරිපත් කරන්න කවුද තුන්වෙනි පාර්ශවය කියලා. පම්පෝරි ගහන්න කිව්වා. දැන් මේ ජනතාව කරපු අරගලය මේ වෙන පැත්තකට හරවන්න දැන් මේ වෙන මහසිපස් කියනවා. දැන් අරගලේ හම්බුන එක ජයග්‍රහණයක් තමයි නාමල් රාජපක්ෂ වගේ තක්කඩින්ට පාරයල් ෂෝ ගහන්න නැතුව වාහන පිටින් ගිහිල්ලා එක එක දේවල් කරන්න නැතුව අනේ තමන්ගේ කාමරය ඇතුලේ කොටු වෙලා ලයිව් එකක් ඇවිල්ලා මේ ප්‍රශ්නේ කියන්න උණු එකම අරගලේ ජයග්‍රහණය. තමන්ම ප්‍රශ්න හදාගෙන තමන්ම ඒවට උත්තර දීගෙන කාමරයක් ඇතුලේ ගුහාගත වෙලා පාරෙත් බැහැ ගන්න විදියක් නැතුව එළිය යන්න විදියකුත් නැතුව පාරක යන්න විදියකුත් නැතුව නාමල් රාජපක්ෂ මොකද කරන්නේ? මෙන්න කාමරයක් ඇතුලේ වෙලා
ඔන්ලයින් නැවිල් සූම් මාධ්‍ය කියනවා අනේ මාරවශ්‍ය පෞද්ගල කාර්ය ආරගලේ තුන්වෙනි පාර්ශවයක් කරේ කියලා. අපි කියනවා තුන්වෙනි පාර්ශවයක් මේක කරේ රටේ ජනතාව. ඉතින් තුන්වෙනි පාර්ශවයක් කරා නම් නාමල් රාජපක්ෂට කොණ්ඩක් තියෙන්න ඕන. ඒ කවුද කියලා කියන්නේ. නිසා අපි අභියෝග කරනවා නාමල් රාජපක්ෂට. ওই විදිහට ගුහාගත වෙලා ඉන්න නැවත පාරකවත් බහින්න බැරි නිසා දැන් මේ ආරගලේ සම්බන්ධ විවිධ මත හදන්න ආණ්ඩුවේ මණ්ඩල බලකාය පත් වෙලා තියෙනවා. නිසා හරි පැහැදිලි අපි මේ රටේ ආදරණීය ජනතාවට කියන්න තියෙන්නේ ඔබ හිතනවා නම් මේක උත්තරයක් ලෙස මේක උත්තරයක් නෙමෙයි මේවා උත්තර ලෙස අවුරුදු 5න් 5ට ඔබ හිතුවා අවුරුදු 5න් 5ට ඔබ හිතුවා කෙනෙක් පත් කරද්දි මෙයා තමයි උත්තරේ මේක තමයි වැඩ පිළිවෙල හැබැයි මාස දෙක තුනක් ගියලා පස්සේ අනේ අපුයි ඒකක් කරදි කියලා එහෙම තමයි හිතුවේ ආයෙ තව කෙනෙක් ගැන හිතනවා ආයෙ තව මොකක් හරි දේශපාලන පක්ෂයක් ගැන හිතනවා එහෙම තමයි හැම වෙලාවෙම හැබැයි දැන් අපි කියනවා මේ ආර්ථික වැඩ පිළිවෙලටවත් IMF එකටවත් ඔය කියන රණී වික්‍රමසිංහලාටවත් ඒ බලය ගන්න දඟලන කවුරු රටේ ජනතාවගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්නේ. ඒ නිසා ඔබේ අපේ ප්‍රශ්නේ මූලික කරගත්තු සමාජ මැදිහත් වීමක් ඕන, මහජන නැගීමක් ඕන, පුළුල් මහජන බලයක් ඕන. ඒ පුළුල් මහජන බලයට විතරයි පුළුවන් ආණ්ඩු දන ගස්සන්න, ඒ වගේම අපේ ප්‍රශ්න වලට උත්තර හොයන්න, ඒ වගේම අපේ ප්‍රශ්න උත්තර හොයා ගැනීමේ දිශානතියට මේ සමාජය තල්ලු කරන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙතනින් එහාට ගිහිල්ලා මේ IMF බෝවල්ලා පන්නන්න ආර්ථික ප්‍රශ්න වලට උත්තර හොයාගන්න රැඩිකල් ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න රැඩිකල් දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න ඇත්ත මහජනතාවගේ මහජන සහභාගීත්වයේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී ආකෘති හොයන්න ඒ වගේම මෙතනින් එහාට ගිහිල්ලා පෞගිය කාලේ හොරා කාපු සල්ලි ටික නැවත ගේන්න ඒ වගේම තක්කඩින් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී කියන වචනේ පාවිච්චි කරලා මේ රටේ ජනතාවට මර්ධනය දියත් කරන සියල්ල පන්නන්න ඒ වගේම මර්ධනය දෙරිය මූණ දෙන්න ඔබ අපි හැමෝටම තියෙන බාර තමයි අරගලේ මාවත මහජන නැකිදීමේ මාවත මහජන මැදිහත්වීමේ මාවත ඒ නිසා අපි අන්ද විශ්වවිද්‍යාලයේ බලමණ්ඩේ විදියට විශ්වාස කරනවා මේ தત્ත්වය කොච්චර අමාරුණත් ඒ අමාරු தત્ත්වය තුලත් අවශ්‍ය දේශපාලනය කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා එනිසා අපි මේ පණිවිඩයත් එක්ක ඉදිරියේදී අපි පහුගිය දවස්වලත් යම් දැනුවත් කිරීම් කටයුතු කරා ඒ වගේ විදිහටත් දැනුවත් කිරීම් කටයුතු සියලු පාර්ශ්ව ඒකරාශී කරගැනීමේ කටයුතු වෘත්තීය සමිති සිවිල් සංවිධානත් එක්ක සාකච්ඡා කිරීමේ කටයුතු ඉදිරියේදී අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා එනිසා මේ රටට ඒ වගේම මේ සමාජයට මේ රටේ දුක් විඳින අම්මා තාත්තට ඇත්ත උත්තරයක් ඕන ජීවත් වීම සඳහා එනිසා ඒ ජීවත් වීමේ අගම කොන්දේසි ආරක්ෂා කරන්න ඒ වගේම ජීවත් වීමේ අයිතිය දිනා ගන්න අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ අපි අඛණ්ඩව සටන් කරනවා කියන එක මේ වෙලාවේදී මතක් කරන ගමන් ඒ සඳහා මේ සමාජයේ සියලු පාර්ශ්වවලට අපි ආරාධනා කරනවා ඔබත් එන්න අපි වඩා යහපත් සමාජයක් වෙනුවෙන් සටන් වදිමු සටන් වදිමු සටන් වදිමු කියන යෝජනාව ගන්නවා ඔබ සියලු දෙනාට ජය ජය